මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන 41 ක නියෝජිතින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ඔවුන් මෙහිදී අවධාරණය කළේ පක්ෂ අපේක්ෂකින් තොරා ගැනීමේදී පක්ෂ නායකින් සිය නිර්දේශ 10 පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. මෙම අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපි මේ සිවිල් සංවිධාන හැටියට එකතු වෙලා අපි සකස් කළා ලියවිල්ලක් යම් කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් මොනවාද? අපි සුදුසුකම් जातिवादी आगमवादी जाति आगमिक ජාතික සමගිය සහ ආගමික සමගිය නැති කරන්නද කියන මේ වගේ පුළුල් කරුණු පිළිබඳව මේ ලියවිල්ල ඉදිරිපත් කරනවා. සියලුම දේශපාලන පක්ෂවලට මේ සුදුසුකම් නැති පුද්ගලයින්ව ඡන්දෙට ඉදිරිපත් කරන්න එපා. අල්ලසෙන් දූෂණයෙන් තොර අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඒ වගේම අපරාධ පරිදි සම්බන්ධයෙන් චෝදනා ලැබපු අය නාමෝජනා ලබා නොදෙන්න ඕනේ කියලා. මේවා සමාජයේ තියෙන කතිකාවන්. ඒ කතිකාවන් තමයි අපි මේ කලෙක්ටිව් හැටියට ඉදිරිපත් කිරීමක් කරන්නේ. මේ ගුණාත්මක කාරණා පමණක් තිබිලා පාර්ලිමේන්තුව සාර්ථක වෙන්නෙත් නැහැ. ඒකට ඕන කරනවා පාර්ලිමේන්තුවේ කාර්යභාරය කරන්න හැකියාව දක්ෂතාවය දැනුම තියෙන නියෝජිතයින් පත් කරගන්න. නිසා පාර්ලිමේන්තුවේ පහුගිය දශක 2-3 අසමත් වීම නිසා තමයි අද මේ රට මේ ආර්ථික අර්බුදයට ගිහිලා තියෙන්නේ. එතකොට ඒ අසමත් වෙච්ච පිරිසම නම් අපි නැවතවරක් දේශපාලන පක්ෂ තමන්ගේ ලැයිස්තු වලට ගේන්නේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරුත්වය ලැබෙන්නේ ඇයි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරුත්වය ලැබෙන්නේ ඔවුන් මහජනයා නියෝජනය කරන නිසා. ඒ නිසා ඒ ගරුත්වය රකින්න පුළුවන් අය ඉදිරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ඕනේ. පොයින්ට් එක මොකද්ද කියලා කියන්න පුළුවන්. O level ද A level ද degree ද මම ඔකට උදාහරණයක් කියන්නම්. එක්තරා රටක දකුණු ආසියාවේ රටක උපාධියක් අනිවාර්ය කරා. 6 මාසෙන් degree දෙන්න university පාර දිගේම ඇතිරු. 3 මාසෙන් diploma 6 මාසෙන් degree. ඕක නොවෙනව නෙවෙයි මේ. අතරම අපනුත් දැවෝ අපිත් O level ඉංග්‍රීසි fail නේ. මේ රස්සාවට අවිල්ලා තමයි පාසු. කවුරුරි ගොත් O level ඉංග්‍රීසි S එක දුනයි කියලා අපිට university යන්නවත් බැරි වෙනවා. ඉතින් ඒ වගේ කොහොමද paper qualification එකේ දුවන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. මේක කොහෙවත් සාමාන්‍ය පෙළද උසස් පෙළද කියලා නැහැ. මේකේ අදහස මේ ඩියුටි එක කරන්න පුළුවන් ප්‍රමාණයේ අධ්‍යාපනයක් සහිතව. ඒක සමහරට ඉස්කෝලේ ගිහිල්ලා අධ්‍යාපනයේද නැත්නම් වෙන විදිහේ අවිධිමත් ක්‍රමයකින් අධ්‍යාපනයේද කියන එක නෙමෙයි. මම කියන්නේ මේකේ අදහස යම් කිසි පරිචයක් තියෙන්න ඕනේ තමන්ගේ ඩියුටි එක කරන්න. මේ කනුවට සමාන දෙයක් මීට අවුරුදු 15කට පමණ පෙර අපි පාර්ලිමේන්තුවේදී ඇතුළත් කළ තමයි මුලක් අයක දන්නේ. උසස් පදවි සභා කෝපරේෂන් වගේ වගේ සභාවෙන් පත් කරනවා නම් කනුව හතරක් ඒගොල්ල සම්පූර්ණ पार्लमें जनपलोजना जनता विमुक्ति प्रधान कार्यालय जनपल नाम योजना अत्सन अत सिद्धु किरुना।